ක්‍රීඩා අමාත්‍ය නාමා රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව මල්ලකීඩිකා නිමාල්ලියන ආරච්චි පවසනවා. ශ්‍රී ලංකාවේ මල්ලකීඩිකාවක් ඔලිම්පික් කුල්ලට සහභාගී වීම සඳහා ටෝකියෝ නුවරට ගියේ ක්‍රීඩා පහවාන් යුගල ගෙදර තියා බවට ක්‍රීඩා අමාත්‍ය නාමා රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් යැයි මල්ලකීඩිකා නිමාල්ලියන ආරච්චි පැවසුවා. ඇය පවසා සිටියේ කිසිවක විසින් අමාත්‍යවරයා නොමග යවා තිබෙනවා. මම තරඟවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පහන් යුගල අරංගීන් තමයි ටෝකියෝ ඔලිම්පික් වලට තරඟ වැදුනේ. එතන සිද්ධ වුණ දේ තමයි මම මගේ සල්ලි වලින් ක්‍රීඩා පහන් දෙකක් ජපානයේ මිලදී ගන්න උත්සාහ දරලා බැරි වුණාම ජාතික ඔලිම්පික් කමිටුවෙන් මම ඉල්ලීමක් කළා ඒකට මට උදව් කරන්න. මම සල්ලි දෙන්නම් කියලා. යයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ලංකාවේ එකම මල්ල කීඩිකා වන නිමාලියන ආරච්චි කළ විමසීමක දී පැවසුවා. ඇය ටෝකියෝ නුවර සිට දිවෙනට පැමිණියේ අගෝස්තු 31 වෙනිදායි. මේ ගැන ශ්‍රී ලංකා මල්ල කීඩා ආයතනය ජාතික ඔලිම්පික් කමිටුව කළ ප්‍රකාශ ගැන කියන්න මම දන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මා අසර වුණා. දැන් මට පාරේ වැයලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. Facebook එකෙන් බොහෝ අය මම ආණ්ඩුවේ සල්ලි කාබාසිනී කළා කියලා චෝදනා කරලා තිබ්බා. රට වෙනුවෙන් පදක්කම් ගන්නවත් දිනා ගන්න කැපවුණු ශ්‍රී ලාංකේය කීඩිකාවන් හැටියට මම මේ සිද්ධිය ගොඩක් කලකිරුණට පත් වුණා. නිමාලියන ආජි තවදුරටත් මෙසේ පැවසුවාය. ඔලිම්පික් නොමේ ලෝක කොතැනක තිබෙන තරගාවලට සහභාගී වුණත් මම පළමුව කරන්නේ මගේ ක්‍රීඩා පවන් දෙක සූදානම් කර ගැනීමයි. ඒ වගේ මම පිටරට යනකොට පුරුද්දු වෙලා තිබෙන්නේ මගේ ක්‍රීඩා පාපාන් දෙක අතේ අරගෙන යන බෑග් එකට අරගෙන යාමටයි. ඒකට හේතුව ක්‍රීඩා පාපාන් දෙක නැතුව මට තරඟ වදින්න බැරි හින්දායි. මම ජපානයට ගිය වෙලාවේ උත්සාහ කළේ එරටින් වඩා උසස් තත්ත්වයේ ක්‍රීඩා පාපාන් දෙක මිලදී ගන්නයි. නමුත් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ නිරෝධායන නීති රීති එක්ක මට එළියට ගිහින් ඒ දේ කරන්න අවසර ලැබුණේ නැහැ. ඒ හින්දා මම ඇවිත් හිටපු ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කරා. මම සල්ලි දෙන්නම්, මට ඔයාලාවත් මැදිහත් වෙලා ක්‍රීඩා පහවන් දෙකක් ගන්න උදව් කරන්න කියලා. සිද්ධ වුණේ ඒකයි. මම අරන් ගිය ක්‍රීඩා පහවන් දෙක දාගෙන තමයි මම ටෝකියෝ ඔලිම්පික් මීටර් 800 ඉසව්ව දිව්වේ. අවාසනාවකට මට මූලික තරගයේ හොඳට දුවන්න බැරුණා. සමහර වහනවා කතා බොරුවක් නම් ඇයි නිශ්ශබ්දව ඉන්නේ කියලා. ක්‍රීඩා අමාත්‍යවරයා ඒ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී. මම නියඩව ඉන්නවා ඇරෙන්න මම පාර්ලිමේන්තුවට ගිහින් ඒකට උත්තර දෙන්නද. ක්‍රීඩා අමාත්‍යතුමා අපට ටෝකියෝ ඔලිම්පික් වලට යන්න පාස්කම් දුන්නා. ඒ ගැන නාමල් රාජපක්ෂ මහතාට අපි කෘතඥ වෙනවා. ඇමතිවරයා කියලා තිබ්බා ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරංග සංචාරී විනෝද සවාරියක් කරගෙන යනවා කියලා. ඒතුමා පුහුණුකරුවන් ගැනත් කතා කරලා තිබ්බා. ඒ අය කීඩක කීඩිකාවන් පුහුණු කරවන්නේ ජාතික මට්ටමේ ජයග්‍රහණ සඳහා පමණයි කියලත් එතනදී කියලා තිබ්බා. නමුත් මේ රටේ පුහුණුකරුවන් වෙතින් පුහුණු හදාරලා ජාත්‍යන්තර පදක්කම් දිනාගත් කීඩක කීඩිකාවෝ බොහෝ දෙනෙක් ඉන්නවා යැයි නිමාලි කිව්වා. මේ වන විට 31 වෙනි වියේ පසුවන නිමාලියන ආරච්චි විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ටෝකියෝ ඔලිම්පික් වලට අවසන් මොහොතේදී නිර්දේශ ලබා ගැනීමට සමත් වූවා. ආසියානු ශූරතා හා සාක්‍රන් පදක්කම් ලාභිනියක් වන නිමාලි 2017 ඉන්දියාවේ බහුබංශවර් රීදී පැවති ආසියානු මල්ල කීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් එකම කීඩිකාවයි. අවසන් වලට ඇය 2019 පැවති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා ඔලිම්පියාදේදී මීටර් 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර ඒදී මීටර් 404 ආන්තා ඉසව්වේ රම් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සහාය දිවීමේ කණ්ඩායමටද ඇතුළත් වූවා. නිමාලිගේ මේ ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයේ යම් අසත්‍යතාවයක් පැන නැගී ඇති බවයි. කවුරු හරි පුද්ගලයෙකු කියන්නා පළියට තොරතුරු දත්ත රැස්කර පාර්ලිමේන්තුවේදී එය වාර්තා ඉදිරිපත් කිරීමක් නොව ක්‍රීඩා ඇමතිවරයෙක් වශයෙන් මීට වඩා විධිමත් ආකාරයට අදහස් ප්‍රකාශ කිරීම සිදු කර යුතුය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මෙරට දක්ෂ ක්‍රීඩිකාවන්ගේ හෙට දවස ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙලෙස පාර්ලිමේන්තුවේදී හැල්ලුවට පත් කිරීම
ඇත්තරම කණගාටුට කරුණකි විශේෂයෙන් කාන්තාවක් වශයෙන් එය සමාජය ඉදිරියේ මූණ දිය යුතු ප්‍රශ්න අතර කාන්තාවක් වශයෙන් එය සත්‍ය අසත්‍ය පිළිබඳ සමාජයට නිවැරදිව සංනිවේදනය නොවුනොත් ඇයට මූණ දීමට සිදුවන ප්‍රශ්න රාශියකි මීට පෙරද 2020 වසරේදී චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ ලංකා විවාහක රූ රජින තරංගාවලියේදී පුෂ්පකාද සිල්වාට පැලැන්දූ රන් නොටුන්න ගලවා කැරලයින් ජූලි දෙවෙනියට පත් වූ කාන්තාවගේ ඉසේ පැලැන්දවීම තුළින් පුෂ්පකාද සිල්වාද මානසිකව ඇදවැටුණි ගිය අවස්ථාවේදී ඇය අධිකරණ ගියා මාර්ගවලට පවා යොමු වීමට ප්‍රියවර ගත්තේ සමාජයක් ඉදිරියේ ඇය හැල්ලුවට පත් වූවා ලෙස මෙරට බලධාරීන් කළ යුත්තේ ක්‍රීඩාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතු වුණා නිවැරදිව විමර්ශනයට ලක්කර එහි අත්‍යවශ්‍යතාවය පිළිබඳව නිවැරදි දත්ත පදනම් කරගෙන පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කරනවා මිස කවුරු හරි කියන දෙයක් අසා තොරතුරු ප්‍රකාශ කිරීම තුළින් අදාළ කීඩිකාව මෙන්ම සමාජ ඉදිරියේ කොන්වීමක් සිදු වෙනවා මේ පිළිබඳ නිවැරදිව අවධානය යොමු කර මේ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් සිදු කරන මෙන් ලංකා ටයිම්ස් 24 ක්‍රීඩා අමාත්‍ය නාම රාජපක්ෂ මහතාගෙන් මෙසේ ඉල්ලා සිටිනවා මේ පිළිබඳ ඔබගේ අදහස් කුමක්ද යන පිළිබඳ පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. නිමාලිට සිදු වූ අසාධාරණ පිළිබඳ ඔබගේ පැහැදිලි මතය කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. එසේම මෙවැනි කියා නැවතත් ලංකාව තුළ සිදු නොවීමටත් ක්‍රීඩා අමාත්‍යවරයෙක් වශයෙන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔබගේ අදහස් පිළිබඳ පැහැදිලිව කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. මේ පිළිබඳ විමර්ශනයක් කොට සාධාරණ ඉටු කරන මෙන් ඉල්ලා සිටිනවා. लंका टाइम्स 24 ओबे की डाना लिखा हुआ है सब्सक्राइब कर बेल आइकन क्लिक कर तबा करना।